හොඳයි පින්වතුනී, එනම් කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාර කියවන්න පංචිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීර්ය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලීසු අත්තා ගච්ඡන්තු දේවතා, සදමං මුනි රාජස් සුනන්තු සග මුක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බෞද්ධයෙක් හැටියට අපි මේ මනුෂ්‍යත්ව පටිලාභයක් ලැබූ අවස්ථාවේ කන සම්පත්තිය ලබලා සමුදේ නිරෝධ කළොත්, බුද්ධ ශක්තියටත් අනුගත වුණොත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ මඟඵල ලබලා මේ දුක් පැවැත්මෙන් සදාටම සහමුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට දේශනා කරන්නේ මේ දුක් පැවැත්මෙන් සදාටම සහමුලින්ම ඉවත් වෙන ක්‍රමයක්, නිදහස් වෙන ක්‍රමයක්, විමුක්ති මාර්ගයක්. මේ විමුක්ති මාර්ගය කියන්නේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ යුගය වෙනකොටත් මේ රටේ බුද්ධ දේශයේ ජම්බුද්දීපේ ආගම් 60 ගණනක් තිබුණා කියලා සාමාන්‍ය පල සූත්‍රයේ, බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. අදත් මේ ලෝකේ ඒ වගේ ආගම් තියෙනවා. ආගම හොඳයි පැවැත්මට. මේ පැවැත්ම යම් ආකාරයකින් මේ වැරදි දෙයින් වැළකිලා විරමණය, වැරදි දෙයින් වැළකීමෙන් ඒ පැවැත්ම යහපත් පැත්තකට හරවගෙන යන්න පුළුවන්. කාම ලෝකවල, සුගති ලෝකවල මිනිස්සු වෙලා රජසැප, සිටුසැප ලබලා දිව්‍ය ලෝකවල ඉපදිලා ඒ කාම ලෝකවල සැප විඳින්න පුළුවන්.
හැබැයි මේ දුක්පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න මේ විදියට පුළුවන්කමක් නෑ. ඉතින් ඒක නිසා තමා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම මේ හොයාගත්ත ධර්මය හේතුඵල ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගත්තට පස්සේ, හොයාගත්තට පස්සේ තමා මේ සමුදය නිරෝධ කළ යුතුයි, නිරෝධ කළ හැකි කියන ධර්මතාවය මතු වුණේ. ඒ මිසක මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ නිර්මල නිවැරදි ධර්මය දේශනා කරලා මේ සමුදය උපදින එක නවත්තලා සමුදය නිරෝධ කරලා මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන. ඉතින් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ ආගමක් අදහල්. ආගමක තියෙනවා හොඳ දේවල්, යහපත් දේවල්. පැවැත්ම හොඳින් යහපත්සේ පවත්වාගෙන යන්න දන් දෙනවා, සිල් රකින්නවා, යම් යම් කසින භාවනා, සමත භාවනා භාවනා කරනවා. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම ගණනාවකම තියෙනවා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු සූත්‍රයේ, ඒ වගේම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ තව ඒ සම්බන්ධ මේ පින් පුණ්‍යක්‍රියා පිළිබඳව දේශනා කළා බොහෝ සූත්‍ර ගණන. විශේෂයෙන්ම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ මේ නමින්ම දාන, සීල, භාවනා කියලා තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. දන් දෙන එක බොහොම හොඳයි. සිල් සමාදන් වෙන එක, සිල් රකින එක, සීලේ පිහිටා කටයුතු කරන එකත් හොඳයි. ඒ වගේම යම් යම් ලෞකික කසින භාවනා, චේතෝ විමුක්තියට උපකාර වන, හිතේ තියෙන වේගය වේදනාව තාවකාලිකව සමතේටපත් කරගන්නා සමත භාවනා, කසින භාවනා භාවනා කරන එකත් හොඳයි. ඒ තුනම, දාන සීල භාවනා තුනම බුදුහාමුදුරුවෝ මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ ඉතාම පැහැදිලිව දේශනා කළා. ඒවා යහපත් හොඳ දේ. හැබැයි ඒවා මේ ලෞකික වශයෙන් මේ පැවැත්ම තුළම යම් යම් දේවල් ලබා ගන්න. මේක පැහැදිලිවම මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය වස්තු සූත්‍රයේ තියෙනවා. මේ දාන සීල භාවනා නිසා ලබා ගන්නා යහපත් දේ මග වියදමට සල්ලි කියන. ඒ මිසක් කාම ලෝකවල, සුගති ලෝකවල හොඳට මිනිස්සු වෙලා රජ සැප, සිටු සැප, මනුෂ්‍ය සැප ලබනවා මිසක මේ මුල උදුරා දමන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට මනුෂ්‍ය හැටියට උපදුණ හැම අවස්ථාවකම තේරුම් ගන්න ඕන මේ තමන් ප්‍රිය දෙයට ඇලෙනකොට, අප්‍රිය දෙයට ගැටෙනකොට, ප්‍රියාප්‍රියාතර මනිනකොට, ප්‍රිය දෙයට ඇලෙනකොට රාගය උපදිනවා, අප්‍රිය දෙයට ගැටෙනකොට ද්වේෂය උපදිනවා, ප්‍රියාප්‍රියාතර මනිනකොට මෝහය උපදිනවා. මේ රාගයේ දේශය මෝහය දිගින් දිගටම නැවත නැවතත් යලි යලි උපදිනව නම් හිටක ඒ රාග මල, දේශ මල, මෝහ මල හැටියට මේ මලකට තට්ටු තුනක් මුල් බහිනවා. කාගාවද අර රාගයෙන් දේශයෙන් කටයුතු කරන, මෝහයෙන් කටයුතු කරන පුද්ගලයන් තුළ. ඉතින් ඒක නිසා මේ රාගමුල, දේශමුල, මෝහමුල තියෙන තාක්කල් මේ රාග මල, දේශ මල, මෝහ මල ඉවත් කළා අස්කරන්න ක්‍රමයක් තියෙනවා කියලා දැනගන්නා තාක්කල් කිසිවෙකුටත් මේ මලකඩ තට්ටු තුන කඩලා, ඒ කියන්නේ විරජං වීත මලන් ධම්ම චක්කුන් උදපාඩි කියන තත්ත්වයට පත් වෙන්න බෑ. ආගමක් අදහලා සිල් සමාදන් වෙලා, සිල් රැකලා,
පන්සිල් අටසිල් දසසිල් සාමනේරසිල් හෝ උපරිමාසයෙන් උපසම්පදාසිල් සමාදන් වෙලා සීලයක පිහිටියත් මේ රාගමල දේශමල මෝහමල කියන මලකඩ තට්ටු තුන ශේෂයකින්වත් හොළවන්නවත් කඩන්නවත් උදුරන්නවත් අයින් කරන්නවත් බැරි නම් ඒ පුද්ගලයා නිවන් දකින්නට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. දැන් අද වෙනකොට මේ සමාජයේ මේ ආගම විසින් බුද්ධාගම මහායාන ආගම විසින් බොහොම මේ කිසිම තේරුමක්කාරයක් නැතුව සියලු මිනිසුන්ට මුළු සමාජයටම අපේ සිංහල බෞද්ධ ජනතාවටම ජනතාව අතරෙම බැරදි අදහසක් මුල් බෑගෙන තියෙනවා ආගමික නිසා. මේ සිල් සමාදන් වුණොත් සිල් රැක්කොත් සීලේ පිහිටා කටයුතු කළොත් ඒ පුද්ගලයා නිවන් දකින්නවා. දන් දුන්නොත් තුන් සිත පහදාගෙන දන් දුන්නොත් ඒ පුද්ගලයා නිවන් දකින්නවා. ඒ වගේම භාවනාවක් කළොත් ඔය මොනවා හරි කසින භාවනා උලන් ඇදීම් පිටකිරීම බඩ බිම්බීම හැකිලීම කසින භාවනා මොනවා හරි භාවනාවක් කළොත් නිවන් දකින්නවා නෑ. බුද්ධ දේශනාවේ ඔය ත්‍රිවිධ පුණ්‍යක්‍රිය වස්තු සූත්‍රයේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ ඒට අදාළ තවත් සූත්‍ර ගණනාවකමත් බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා කියලා තියෙනවා. ඒවා ලෞකික වශයෙන් හොඳ වැඩ යහපත් වැඩ මග වියදමට සල්ලි මේ ගමන යනකොට හොඳට කඩේකින් කාල බීලා සැප සම්පත් විඳලා හොඳට හොඳ නවාතන කරගෙන යන්න වගේ දේබල් තමයි මේ පුණ්‍යකිරිය වස්තු වලින් එන්නේ. ඒ වගේම සියලු දෙනා දැනගන්න ඕන මේ පින්කමක් කරලා විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් කුසලස්ස උපසම්පදා කියන කුණුමුල් තුන හොයලා ගලවලා උදුරලා අස් කරන්න ඕන. එතකොට මේ කුණුමුල් තුන උදුරන්න බෑ තවදුරටත් පින්කම් කරමින්ම ජීවත් වෙන්න. පින්කම් කරන්නේ කොහොඳයි කියලා අපි කියනවා නරකයි කියන්නේ නෑ අපි. මොකද හතර අපායෙන් බේරෙනවා හතර අපායට යන්නේ හැබැයි නිවන් දකින්නෙත් නෑ. නිවන් දකින්නත් බෑ. ඉතින් ඒක නිසා නිවන් දකින්නත් බැරි නම් මේ දුක් පැවැත්ම මනුස්සයෙක් වුණත් අපි නැවත නැවත ආය ආයත් යලි යලි මතු මතුවටත් උපදිනවා නම් ඒ උපදින පුද්ගලයා වයසට යනවා නම් ලෙඩ රෝග හැදෙනවා නම් ඒ උපදින පුද්ගලයා තුළ අර මලකඩ තට්ටු තුන රාගමල දේශමල මෝහමල කියන මේ මලකඩ තට්ටු තුන ඔය මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙනවා නම් එහෙමනම් ඒකෙන් වැඩක් නෑ. ඉතින් ඒක නිසා මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ බුද්ධත්වයට පත් වෙලා මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ මිනිස්සුන්ට තේරුම් අරගෙන මේ මලකඩ තට්ටු තුන රාගමල දේශමල මෝහමල තමන්ගෙම මනෝමය කාය තුළ එහෙම නැත්නම් නාම කාය තුළ මුල් බැහැගෙන තියෙන්නේ. ඔය රාගමල දේශමල මෝහමල ඉවත් කරනකම් ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් ඔය මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ. උදාහරණයක් හැටියට අර කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන පංචවග්ගයේ භික්ඛූන් ධ්‍යානලාභීන් අවිඥාලාභීන් ඉස්සිවරු හොඳට සීලේ පිහිටා කටයුතු කළා. ධ්‍යානලාභීන් අවිඥාලාභීන් ඉස්සිවරු. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ධ්‍යානලාභීන්ට අවිඥාලාභීන්ට ඉස්සිවරුන්ට කියා දුන්නේ ඉගැන්නුවේ සිල් රකින්න නෙමෙයි දන් දෙන්න නෙමෙයි ඔය කියන කසින භාවනා කළා තව තවත් ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා අර බ්‍රහ්මත්වයට යන පාරක් පිළිවෙතක් නෙමෙයි. මේ පංචවග්ගයේ වික්කුන්ට
බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කියා දුන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය මේ මලකඩ තට්ටු තුන තමන්ගෙම මේ මනෝමය කාය තුළ මේ මලකඩ තට්ටු තුනක් තියෙනවා. මේ මලකඩ තට්ටු තුන උදුරලා ඉවත් කරගන්න සමුදය නිරෝධ කරන ක්‍රමය. යංකිංචි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන්. ඉතින් ඒක නිසා මේ සමුදය නිරෝධ කිරීමෙන් මිසක වෙන කිසිම විදිහකින් කිසිම ක්‍රමයකින් ඔය තම තමන්ගෙම නාමකාය තුළ මනෝමය කාය තුළ මුල් වැහැගෙන තියෙන මේ මලකඩ තට්ටු තුන වෙන ක්‍රමයකට වෙන විදියකට කඩන්න බෑ. අර සිල් රකින්න එක හොඳයි, සිල් සමාදන් වෙන එක නරකයි කියලා අපි කියන්නේ. හැබැයි ඔය අද වෙනකොට මේ රටේ මුළු ඔය සම්මතයෙන් මහන වූ සියලු ස්වාමීන් වහන්සේලා නොමග ගිහිල්ලා හිටනවා. මේක නොමග යෑමක්. මේ සිල් සමාදන් වුණොත්, සිල් රැක්කොත්, සීලේ පිහිටා කටයුතු කළොත් විතරක් මේ නිවන් දකින්න පුළුවන් කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. අනිත් පාර සම්මතයෙන් උපසම්පදා වෙලා අවුරුදු 50ක් 60ක් 70ක් ගිය මිනිසුත් මේ ඉන්නවා රටේ. ඔය කිසිම කෙනෙක් මේ සමුදය නිරෝධ කිරීම පිළිබඳව නිවැරදි තේරුමක් දැනුමක් යථාභූත ඥාන දර්ශනයක් නැත්නම් අර මලකඩ තට්ටු තුනෙන් මිදී නිදහස් වෙන්න මලකඩ තට්ටු තුන උදුරලාස් කරන්න මේ සීල් රැකලා සීල් සමාදන් වෙලා සීලේ පිහිටලා කටයුතු කරන්න බෑ. හැබැයි අපි කියන්නේ සීලේ පිහිටලා කටයුතු කරන්න එපයි කියලා. සීලේ පිහිටා කටයුතු කරනකොට නැවත අලි අලි අඩුම ගානේ මනුස්සත්ව ප්‍රතිලාභයක්වත් ලබන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිරිසුදුව දේශනා කළ ආකාරයට මේ මහා සාරෝපම සූත්‍රයේ චූල සාරෝපම සූත්‍රයේ කියලා සූත්‍ර දෙකක් බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ උදාහරණ උපමා ඇතුව දේශනා කළා. මේ වගේ සූත්‍ර දේශනා කළේ මිනිසු මේ අද මේ වගේ දැන් අද මේ ලංකාවේ ඉන්න සියලුම උගත් වියත් මේ ධර්මදර කියන පිටිස හිතනවා කටයුතු කරනවා සිල් රැකලා සිල් සමාදන් වෙලා සීලේ පිහිටා වෙන මොනවා මොනාරි කරලා සමාජ සේවා වැඩ කරලා මිනිසුන්ට යහපත් දෙයක් කියා දෙනවා කියලා තවනු එක් ආකාරයට මේ හුලං ඇදලා පිට කරලා ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ගැන බලලා නිවන් දකින්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි චේතනාවක්, වැරදි අදහසක්, වැරදි දෙයක්. මහා සාරෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා මේ මහා සාරෝපම සූත්‍රය මං හිතන්නේ සියලු දෙනාම මේ ලංකාවේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා මහා සාරෝපම චූල සාරෝපම කියන සූත්‍ර දෙක උදාහරණ උපමා ඇතුව දේශනා කරන නිසා මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි ආරාධනයක් කරනවා මේ රටේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට ටිකක් උගත් ධර්මදර ගිහි පැවිදි දෙපාර්ශවයටම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මේ මහා සාරෝපම සූත්‍රය මම මීරිගමදී දේශනා කළා. තවරක් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දේශනා කරන්න. වචනින් වචනේ අකුරෙන් අකුරම බුදුහාමුදුරුවෝ මේ මහා සාරෝපම සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ උපමා උදාහරණ අරගෙන. යම් කිසි කෙනෙක් මේ බුදුහාමුදුරුවන්ගේ බණ අහලා ධර්මයේ තේරුම් අරගෙන මේ ගිහි ගෙදර රාගයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරන තැන එච්චර හොඳ නෑ, ඒ අනුව පැවිදිමට පත් වෙනවා. මේ පැවිදිමට පත් වූ පුද්ගලයා අර ගිහි ගෙදරින් ඉවත් වූ පුද්ගලයා බලනවා කොයිදෙන් හරි මේ බුදුහාමුදුරුවෝ කියපු දේ අනුගමනය කරා. ඒ අනුව සිල් සමාදන් වෙනවා, සිල් වටක් රකින්නවා. මේ සිල්වත සමාදන් වූ සිල් රකින්න පුද්ගලයාට බුදුහාමුදුරුවෝ කියනවා ඒ පුද්ගලයා
බොහොම ගැඹුරු ධර්මයක් හොයන්න මහා සාරයක් හොයන්නයි මහණුනි. දැන් උදාහරණය තියෙන්නේ හරියට දීබඩුවක් හොඳ දීබඩුවක් හදන්න හොඳ අරටුව තියෙන ගහක් හොයන්න කැලේට ඇතුළු වූ පුද්ගලයෙක්. අර ගහ තමා අරටුව තමා මේ නිවන, මේ විමුක්ති මාර්ගය, සමුදය නිරෝධය. එතකොට සමුදය නිරෝධය කියන මහාසාරය හොයන්න කැලේට ඇතුළු වූ පුද්ගලයාට මහණ වුණා. මහණ වූ පුද්ගලයාට සිව්පසය, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඇති වෙනකන් තෘප්තියට පත් වෙනකන් ලැබුණා. බැරි වෙලාවත් අර කැලේට ගිය පුද්ගලයා මේ මහණ වූ පුද්ගලයාට සම්මාන කළා. කැලේට ගිය පුද්ගලයාට මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය ලැබිලා ඒකෙන් සෑහීමකට පත් වුණා නම් බුදුහාමුදුරුව උපමාවෙන් කියනවා අර දීබඩුවක් හදන්න හොඳ අරටුවක් තියෙන ගහක් කපා ගන්න කැලේට ගිය පුද්ගලයා ඒ ගහක තියෙන ගෙඩි කොළ මල් අතු වගේ දේවල් හොඳට කන්න බොන්න ගෙඩි කොළ අතු වගේ තියෙන දේවල් වලින් සෑහීමකට පත් වුණා නම් ඒ පුද්ගලයා අර සිල් රැකලා සිව්පසයෙන් තෘප්තියට පත් වූ පුද්ගලයෙක් මිසක් අර අරටුව හොයාගත්ත පුද්ගලයා නෙමෙයි කියලා බුදුහාමුදුරුව කියනවා. බැරි වෙලාවත් මේක තේරුම් ගත්තා නම් මේ සිව්පසයට අපි තෘප්තිමත් නොවි සිව්පසය ලැබෙනවා. නමුත් ඒකෙන් අපි තෘප්තියක් ලබන්නේ නැතුව ඒක අත්තර දාලා මේ සීලේ පිහිටන එකේ පිහිටවලා සීලයෙන් පිහිටවලා යම් කිසි ආකාරයක සිල්වත් වෙලා සිල්වතක් රැකලා අර සිව්පසයෙන් තෘප්තිමත් වෙනවට වඩා මේ යම් ආකාරයක ඔය පානාතිපාතා දින්නා දානාකාමෙන් සුමිච්චාචාරා මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන දසුසීලයේ පිහිටා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකෙන් යම් ආකාරයකට තෘප්තියක් ලැබුණම් මම දැන් හොඳ සිල්වතෙක්, මට හොඳට මේ සීලය රකින්න පුළුවන්, මං අකුසල් කරන්නේ නැහැ කියලා ඒ පුද්ගලයා බුදුහාමුදුරුවෝ කියනවා අර කැලේට ගහක් හොයන්න අරටුවක් හොයන්න කැලේට ඇතුළු වූ පුද්ගලයා අර ගහේ පොත්ත හොඳට තියෙනවා. ඒ පොත්ත අරගෙන ඒකෙන් සෑහීමකට පත් වූ පුද්ගලයෙක් අර සිල්වතක් සමාදන් වෙලා සිල් රකින සීලේ පිහිටා කටයුතු කරන පුද්ගලයා. ඒ පුද්ගලයාට අරටුව හම්බුනේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා අර ගහේ පොත්ත අරගෙන සෑහීමකට පත් වුණු පුද්ගලයෙක් කියලා බුදුහාමුදුරුවෝ උපමා උදාහරණ සහිතව මේ සීලය අරටුවට නෙමේ සමාන කළේ ගහේ පොත්තට. ඊට පස්සේ ඒකෙනුත් තමන්ට විමුක්තියක් නිවනක් නෑ කියලා තේරුම් ගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අර සිව්පසයත් තෘප්තියට පත් වෙන්නේ නෑ, සිව්පසයෙනුත් මේ හැහිමකට පත් වෙන්නේ නෑ, සිල්වතක් රැකලා බේරමණී සීලයක් සමාදන් වෙලා තෘප්තියට පත් වෙන්නේ නෑ. තවත් ඉදිරියට ගිහිල්ලා කල්පනා කරනවා මේ භාවනා කරන්න ඕන කියලා. අර මොකක් හෝ භාවනාවක් කළා, මේ භාවනාවකින් ඊට ඉහළ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මෙහෙම භාවනා කරන පුද්ගලයාට ධ්‍යාන අභිඥා ලැබෙනවා. ඒ ධ්‍යාන අභිඥාවලින් අර සිල් සමාදන් වුණාටත් වඩා අර සිව්පසයටත් වඩා යම් යම් ශක්තියින් ලැබෙනවා. ඒ අනුව සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි ආකාරයේ අර පංචවග්ගීය භික්ෂූන් වගේ ඉෂුවරුන් වුණා. ඉෂුවරුන් වෙනවා ධ්‍යානාභිඥා ලබන. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ ධ්‍යානාභිඥා ලැබීමෙන් තෘප්තියට පත් වෙලා මම දැන් හොඳට මට නොඑක ආකාරයේ ඉද්ධිපාතිහාර පාන්න පුළුවන්, එක සීයක් කරන්න සීයක් එකෙක් කරන්න පුළුවන්, ඒ වගේම අහසින් යන්න පුළුවන්,
දුර තියෙන් දේවල් බලන්න දකින්න පුළුවන්. මේ වගේ අර ධ්‍යානලාභී අභිඥාලාභියට දැන් බොහෝ දේවල් කරන්න පුළුවන් අර සිල්වතාට වඩා. ඒකෙන් සෑහීමකට පත්වුණොත් බුදුහාමුදුරුව කියනවා ඒ ධ්‍යාන හෝ අභිඥාලාභියා අර තාම අරටු හොයාගත්ත මිනිහෙක් නෙමේ, ගහේ එලේ අරගෙන දැන් අර අරටුවයි හොයන්නේ උන අරටුව නෙමේ, එයා එලේ අරගෙන සෑහීමකට පත් වූ පෘථග්ජන පුද්ගලයෙක්. තාම තත්ත්වපුතුජනෝ කියලම තියෙනවා. තාම පෘථග්ජන පුද්ගලයා අර අරටුව හම්බුනේ නැහැ. ඒ අනුව අර සිව්පසේනුත් සෑහීමකට පත් නොවිලා සීල සමාදානයනුත් සෑහීමකට පත් නොවී ධ්‍යාන අභිඥාවලිනුත් මිදී නිදහස්ව මේ සමුදය නිරෝධය නිවැරදිව තේරුම් ගන්න සතර කමටහන් අනුස්සති අතර යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් අර අනුස්සති තේරුම් ගත්ත පුද්ගලයා සමුදය නිරෝධ කරනකොට මේ මලකට තට්ටු තුන රාගමල දේශමල මෝහමල සදාටම සහමුලින්ම ඉවත් කරා එකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. අලුතෙන් අනුස්සය උපද්දවන්නේ නැහැ. ඒ අනුව පරණ මලකඩ තට්ටු තුනත් කඩලා යනවා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි වෙනවා, ධම්මස පෑදෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ අර මලකඩ තට්ටු තුන කඩා දැම්ම පුද්ගලයා මේ බුදුහාමුදුරුව දේශනා කරපු උපමාවේ අර නියම ගසක අරටුව ලැබුණා. අරටුව ලැබූ පුද්ගලයා ඒකෙන් සෑහීමකට පත් වූ පුද්ගලයා නිවන් මඟ සාක්ෂාත් කරගත්ත පුද්ගලයෙක් කියලා මෙහෙම පියවරය කීපකින් අර සිව්පසයෙන් තෘප්තියට පත් වෙන්නෙත් නෑ, සීලයක් සමාදන් වෙලා සීලේ පිහිටා ඒන් තෘප්තියට පත් වුනෙත් නෑ, ධ්‍යානයක් අභිඥාවක් ලැබුවට ඒකෙනුත් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකියි කියන ධර්මයේ දක්වනවා. ඒ වගේම මේ අනුස්සති හතර වඩලා මේවා කසින භාවනා නෙමේ, අනුස්සති හතර වඩලා මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා මේ අනුසය න අනුසේති කරලා මේ බුද්ධ දේශනාවේ පරමාර්ථය සාක්ෂාත් කරගත්ත පුද්ගලයා අර එලේ ගත්තෙත් නැහැ, ගහේ කොළ ගෙඩි ගත්තෙත් නැහැ, පොත්ත ගත්තෙත් නැහැ, ඒවත් සියල්ල අතහැරලා ගහේ අරටුව ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් බව ඉතාම පැහැදිලිව උපමා උදාහරණ සහිතව මේ මහා සාරෝපම සූත්‍රයේ චූල සාරෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙච්චර පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළත් මේ දේශනා කරපු ධර්මය හරියටියට තේරුම් ගත්තා නම් ඔය මහා සාරෝපම සූත්‍රයේ කියපු කතාවවත් අඩු ගානේ මේ ලංකාවේ ඉන්න ඔය උගත් වියත් යම් ධර්මදර භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා නම් හිතා ගන්න පුළුවන් මේ සිල් රැකලා සිල් සමාදන් වෙලා සීලයක පිහිටලා යහපත් දෙයක් කරගන්න පුළුවන්. හැබැයි නිවන නෙමේ, නිවන නෙමේ. ඉතින් ඒක නිසා මේ නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමේ. නිවන කියන්නේ අර මලකඩ තට්ටු තුන රාගමල දේශමල මෝහමල හිතෙන් අයින් කළා, මනෝමය කාය තුල එකතු වෙන මලකඩ තට්ටු තුන අලුතෙන් එකතු වීම නැවැත්වීම. නැතුව අතීත මලකඩ අපිට අයින් කරන්න බෑ. අතීත මලකඩ විපරිණාමයට පත් වෙලා ඒවා ප්‍රහාණය වෙලා ඉවත් වෙලා ආශ්‍රෙයි. අලුතෙන් මලකඩ එකතු කර ගැනීම නවත්තන්න පුළුවන් සමුදය නිරෝධ කරන. එතකොට මේ සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ අනුස්සති අතර කියන සතර කමටහන් චතුරාරක්කා නිවැරදිවත් ප්‍රායෝගිකවත් තුගනද්දවත් දැනගෙන තේරුම් අරගෙන හරය අට්ටය තේරුම් අරගෙන සතර කමටහන් කිරීම. එතකොට මේ
සතරකමටහන් කිරීමෙන් භාවිතයට ගැනීමෙන් මිසක කසින භාවනාවක් කරලා කසින පිරියම් කරලා කිසිම කෙනෙකුට මේ අනුසති අතර වඩන ක්‍රමය අනුසයාස් කරන ක්‍රමයක් තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ හෙළබිමේ ඉන්න තියෙන ඔය භාවනා මධ්‍යස්ථාන තියෙනවා කඳු බොඩ තලගල තව නොයෙක් මීතිරි කලක් තියෙනවා මේ ගම්පහ දිස්ත්‍රික්කෙම තව නොයෙක් භාවනා මධ්‍යස්ථාන තියෙනවා ලංකාවේ 300 ගානක් සම්මත. ඔය සම්මත 300 ගානෙම මේ බුදුහාමුදුරුව දේශනා කරපු කියපු ඒ පෙන්ලා දුන්න මේ අනුස්සති හතර ගැන කිසිම ආකාරයක වචනයක්වත් ශේෂයක්වත් ප්‍රකාශ කරන්න. අනුස්සති කියන එක දන්නෙත් නැහැ. මේ අනුසය උපදින මොහොතේම අනුසය අස්කල්ලා ඒකෙන් මිදී නිදහස් වෙන්නටයි මේ අනුස්සති තුන වඩන්න. අපිට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම ප්‍රියමනාප මිහිරි මధుර දෙයක් අරමුණු වුණාම ඒකෙන් ආමිෂ සුවයක් සතුටක් ලබනවා. ආමිෂ සුවය සතුට ලැබීමේ ප්‍රතිඵලය ඒකට අපි බැඳෙනවා, තණ්හාවක් ඇති වෙනවා, අනුසය උපදිනවා. එතකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් දැනගෙන තේරුම් අරගෙන මේ අනුස්සති හතර වැඩුවොත් අර තණ්හා අනුසය උපදින එක අලුතෙන් උපදින එක ඒ මොහොතේ එතෙන්දිම අස් කරන්න පුළුවන්. එතකොට අනුසය ඇතුළට ගන්නෙ. ඒ වගේම තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් ආපු වෙලාවට මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් අර තරහ නිසා උපදින පටිඝානුසය අලුතෙන් උපදින්නේ නැහැ. පරණේවා ගෙවිලා විපරිණාමයට පත් වෙලා දිනාටකින් අයින් වෙනවා. අලුතෙන් අනුසය උපදින්නේ නැත්නම් අලුතෙන් මලකඩ තට්ටුවක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යා අනුසය උපදින්නේ නැන වෙලාවේ මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවා නම් නිවැරදිව තේරුම් අරගෙන ක්‍රමය අලුතෙන් අවිද්‍යා මල එකතු වෙන්නේ නැහැ. එතකොට මේ අනුස්සති හතර නිවැරදිවත් ප්‍රේරුම් අරගන්න ඕන, ප්‍රායෝගිකවත් අනුගමනය කරන්න ඕන. ඒක යුගනද්දව සමත විපස්සනා දෙකම පූර්ණ විදියට කරන්න ඕන. අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. අනුස්සති හතර නිවැරදිව වඩනවා නම් භාවිතයට ගන්නවා නම් ඒකට තැනක්, ඉරියව්වක්, බිමක් මොනවත් ඕනේ නැහැ. මේ අනුස්සති හතර වඩන්න වෙලාවක් කලාවක් ඕනෙත් නැහැ, තැනක් ඕනෙත් නැහැ. වැසිකිළියට ගියත්, කැසිකිළියට ගියත්, යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට, වැසිකිළි කැසිකිළි යනකොට, ඇඳුම් හෝදනකොට, මේ ඇඳුම් පිරිසිදු කරනකොට, ඒ වගේම කනකොට, මිතුලා අත ගන්නකොට, කුඹුරේ උඩල්ලේ වැඩ කරනකොට, ඉස්කෝලේ උගන්වනකොට, ඉස්කෝලේ ඉගෙන ගන්නකොට, කාර්යාලේ වැඩ කරනකොට, යනකොට, එනකොට, වාහනයක් කෙලවන ඕනෑම වෙලාවක තරහක් ආවනම් මෙත්තානුස්සති, තරහින් කළ මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ඒ වගේම රාගයක් ආවනම් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා අර උපදින්නට එන, අලුතෙන් උපදින්නට එන අනුසය අස් කරන්න. අනුසති කිව්වේ ඒකයි. අනුසය අස් කරන භාවනාව අනුසති භාව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ අනුසති භාවනාවක් ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඔය සියලුම දෙනා ඔය උද්දග්‍රාම පුත්‍ර, ආලාර කාලාම, භග්ගව, පංචවග්ගයේ භික්ෂූන්, ඒ වගේ අසිත තවුසා, ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් හිටියා. ඒගොල්ලෝ මේ කසින භාවනා භාවනා කරලා තමයි කසින වඩලා මේ වගේ මේ ධ්‍යාන ලැබුවේ, අභිඥා ලැබුවේ. හැබැයි බුදුහාමුදුරුව දේශනා කළා මේ
ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට අර මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ. හැබැයි තාවකාලිකව චේතෝ විමුක්තියක් ලැබලා බ්‍රහ්ම සහභ්‍යත්වයට පත් වෙනවා. නමුත් බ්‍රහ්ම සහභ්‍යත්වයට පත් වෙන එක නිවන නෙමෙයි. නිවන නෙමෙයි. ඉතින් ඒක නිසා අර බ්‍රහ්ම සහභ්‍යත්වයේ කාලය ජීවත් වෙලා නැවත ආයි උපදින්න පුළුවන් තිරිසං අපාය හෝ නිරය හෝ පෙති විසේ හෝ ඔය හතර අපායෙන් එක. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වේ මේ සමුදය නිරෝධ කරන්නට මේ අනුසති අතර වඩන්න ඕනෑ. අනුසති අතර නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයකුට සිල් රැක්කත් සමාදන් වුණත් දන් දුන්නත් පින්කම් කළත් අර කසින භාවනා කළත් ඒවෑන් ලැබන අර ලෞකීක වශයෙන් ලැබෙන යහපතට වඩා මේ ලෝකෝත්තර වශයෙන් ලබන නිවන් මඟ සාක්ෂාත් කරගන්න අර මලකඩ තට්ටු තුන තමන්ගේම මනෝමය කාය තුළ තමන්ම කැමැත්තෙන්ම එකතු කරගත්ත මලකඩ තට්ටු තුන සහමුලින්ම සදහටම ඉවත් කරන්න පුළුවන්. මේ නිවන් ඵල සාක්ෂාත් කරනවා කියන්නේ මඟ ඵල අරහත් ඵලයට පත් වෙනවා කියන්නේ ඔය මනෝමය කාය මලකඩ තට්ටු තුනෙන් සහමුලින්ම සදහටම ඉවත් කිරීම. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඔය පංචවග්ගයේ භික්ඛූන් කොණ්ඩඤ්ඤවප්පවද්දිය මහානාම අස්සජි පස් දෙනා හම්බ වෙලා මේ කිව්වේ සිල් රකින්න සිල් සමාදන් වෙන්නවත් ධ්‍යාන ලබන්න අභිඥා ලබන්නවත් එහෙම නැත්නම් රජ සැප සිටු සැප දෙව් සැප බ්‍රහ්ම සැප ලබන ක්‍රමයක්වත් නෙමේ. යංකිංචි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ මුල්ම දවසේ ඉඳලම පංචවග්ගයේ භික්ඛූන්ට දේශනා කළා. අවසාන වශයෙන් අවුරුදු 45ක්ම පිරිනිවන් පාන්තක්ම කල්ම මිනිසයන්ට දේශනා කළේ සිල්වතක් රකින්න හැටි කියා දෙන්නවත් දන් දෙන හැටි කියා දෙන්නවත් අර කසින භාවනා භාවනා කරන හැටි කියා දෙන්නවත් නෙමේ. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර පිටකයේ තියෙන අපිට අද කියව ගන්න පුළුවන් හැම සූත්‍රයකම කියලා තියෙන්නේ මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසමුප්පාදය කියන සමුදය නිරෝධයෙන් ලබාගත හැකි උපරිම යහපත කියා දෙන්න. ඉතින් ඒක නිසා ඒ සමුදය නිරෝධය ගැන තමයි බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුළම දේශනා කළේ. ඒ මිසක සිල්වතක් ගැන කියන්න හරි දන් දෙන හැටි කියන්න හරි කසින භාවනා සමත භාවනා වඩලා ධානා විඥා ලැබෙන හැටි කියා දෙන්න නෙමේ බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා. නමුත් මේ ධර්මයේ පසු කාලේ මේ නිවන් දකින්න එක ගැනත් යම් ආකාරයක පෘථග්ජන පුද්ගලයන්ට බයක් ඇති වුණා. ඒ නිසා මහායාන ආගමක් හදාගෙන මේ මහායාන ආගමේ මේ නිවන් මඟ ගැන නෙමෙයි තියෙන්නේ අර දෙව් මිනිස් අප කෙළවර මතු බුදු වන බුදුන් දකින්නට පින්කම් කරන ක්‍රමය. ඒ නිසා මිනිසුන්ම පින්කම් කරන ක්‍රමයකට දන් දෙන සිල් රකින්න ක්‍රමයකට යොමු කළා. අද ලංකාවේ මේ ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා. මේ ලෝකේ තියෙන සියලුම රටවල් වලට වඩා මේ ලංකාවේ මිනිස්සු තමා දන් දෙන්න කැමති, සිල් රකින්නත් සිල් සමාදන් වෙන්නත් කැමති. හැබැයි පින්කනුත් කරනවා. ඒ වුණාට එකදු පුද්ගලයෙකුටවත් මේ සිල් රැකලා සිල් සමාදන් වෙලා නිවන් දැක්ක කෙනෙක් නැහැ. මේ රටේ ඔය මහාන වූ සියලුම ස්වාමීන් වහන්සේලාට අපි බොහොම කාරුණිකව ආයාචනා කරනවා, ආරාධනා කරනවා. මහානායක හම්බුරු සියලු දෙනාටත් මේක හොඳට අහගන්න දැනගන්න. මේ බුදුහාමුදුරුව කොහෙවත් සිල් රැකලා නිවන් දකින්න පුළුවන් කියලා කිව්වේ නැහැ. සිල් රකින්න එක නරකයි කියලා අපි කියන්නේ නැහැ. සිල් රකින්න එක හොඳයි. හැබැයි නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් මේ අනුස්සති හතර වර්තමාන මොහොතේ තමන්ගේ හිතට වැරදි අරමුණක් ආපු වෙලාවේ අර
දැඩි තණ්හාවක් ලෝභයක් ආපු වෙලාවේ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩුවොත් අනුසය උපදින්නේ අනුසය අස් වෙනවා. ඒ වගේම දැඩි තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් පටිඝයක් ක්‍රෝධයක් විරෝධයක් ආවොත් ඒ තරහ වෛරය අයින් කළා මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වැඩුවොත් අනුසය අලුතෙන් එකතු වෙන්නේ අර මලකඩ තට්ටු තුන එකතු වෙන්නේ. ඒ අනුව අලුතෙන් මලකඩ එකතු වීම නවතිනවා. අර අවිද්‍යාවෙන් කටයුතු කරන වෙලාවක මරණානුසති බුද්ධානුසති වැඩුවොත් අවිද්‍යාව මල එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අනුස්සති භාවනාවක් කරලා මිසක වෙන කිසිම සීලයක් රැකලා දන් දීලා භාවනාවක් කරලා කසින භාවනාවක් සමත භාවනාවක් කරලා මේ මලකඩ තට්ටු වලට අලුතෙන් මලකඩ එකතු වීම රාග මල දේශ මල මෝහ මල එකතු වීම නවත්තන්න බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ රටේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා නොමග ගිහිල්ලා තියෙනවා. බොහොම අඥාන මෝහයෙන් කටයුතු කරනවා. සිල් රැකලා දන් දීලා පින්කම් කරලා පින් පොතේ ලියලා පින සිහිපත් කළා නිවන් දකින්න පුළුවන්. ඒකනේ අර කියලා තියෙන්නේ සින්දුවකවත් හාමුදුරුවනමක් රචනා කරපු පින් මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරේ කියලා. පින් වැඩි වුණත් පින් මදි වුණත් නිවන් දකින්න බෑ. නමුත් පින් මදි වුණාට ප්‍රශ්නයක් නෑ. අර බාහිර දාරු වීර්යතුමා ඔය සන්තති අමාත්‍යතුමා ඒ වගේම ආලවක යක්ෂයා කොහෙවත් සිල් රැක්කෙත් නෑ භාවනා කළෙත් නෑ දන් දුන්නෙත් නෑ. පුකුසාති රජුරුවත් ඇතුළු දබ්බමල්ල පුතා රහතුන් වහන්සේ කුමාරකස්සප රහතුන් වහන්සේ මේ වගේ බොහෝ දෙනෙක් සිල් රැක්කේ නෑ සිල් සමාදන් වුණේ නෑ. බාහිර දාරු වීර්යතුමා සන්තති අමාත්‍යතුමා ආලවක යක්ෂයා කොහෙවත් සිල් සමාදන් වුණේ නෑ කොහෙවත් දන් දුන්නේ නෑ කොහෙවත් පින්කම් කළේ නෑ. නමුත් මේ බුදුහාමුදුරුව දේශනා කරපු හතර දෙනාටම ඔය සියලු දෙනාට දේශනා කළ තියෙන්නේ මේ සමුදය නිරෝධ කරන අනුස්සති හතර. මේ අනුස්සති හතර තේරුම් ගත්ත අනුස්සති අනුව කටයුතු කරන එක මොහොතක් මුටක් පාසා ඒ සියලු දෙනාගේ ඇතුළාන්තය පිරිසිදු වුණා, අධ්‍යාත්මය පිරිසිදු වුණා, විරජං වීතමලන් ධම්ම චක්කුන් උද පාරිතත්වයට පත්. අර අභිඥාලාබී ධ්‍යානලාබී ඉශ්වරු පස් දෙනා කොණ්ඩඤ්ඤවප්පවද්දිය මහානාමස්සජී හිතාගෙන හිටිය ධ්‍යානයෙන් අභිඥාවෙන් තමයි මේ නිවන් මඟ. නමුත් මේ ධ්‍යානයත් අභිඥාවත් අනිත්‍යං දුක්ඛං විපරිණාම බ්‍රහ්මං බව තේරුම් ගත්ත. ඒ වගේම විරජං වීතමලන් ධම්ම චක්කුන් උද පාරි මේ රජසයනුත් මලකට තට්ටු තුනෙනුත් මිදී නිදහස් වූ කොණ්ඩඤ්ඤවප්පවද්දිය මහානාමස්සජී හාමුදුරුව පස් දෙනා සෝතාපන්න ඵලයටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත. අර අනත්ත ලක්ෂණ සූත්‍රයේ විග්‍රහ කරපු ආකාරයට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරි තේරුම් ගත්ත පංචවග්ගයේ භික්ඛූන් අරහත් ඵලයටත් පත් වුණා. නැතුව සිල් රැකලා සිල් සමාදන් වෙලා දන් දීලා පින්කම් කරලා අර කසින භාවනා කළා සමත භාවනා කළා චේතෝ විමුක්තියට පත් වුණාට මේ කියන මලකඩ තට්ටු තුන සදාටම සාමලින් ඉවත් කරන්න බෑ. මගඵල ලබන්න නිවන් දකින්න බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ නිවන් දකින්නවා කියන එක අද ලංකාවේ මිනිස්සුන්ට මුල් බැහැලා තියෙන වැරදි මතයක්. සිල් සමාදන් වුණොත් සිල් රැක්කොත් පන්සිල් අටසිල් සාමණේර සිල් උපසම්පදා සිල් එන්නේ පුද්ගලයා සීලේ පිහිටියොත් හරි. ඒක සහ මුලින්ම වැරදි. හැබැයි අපි කියන්නේ සිල් සමාදන් වෙලා සීලේක පිහිටා කටයුතු කරන එක නවරකයි කියලා. ඒක විරමණය වැළකීම වැරදිෙන් වැළකීම. වැරදිෙන් වැළකුණාට අර මලකඩ තට්ටු තුන උදුරන්න අනුස්සති වඩන්නේ නැහැ. අනුස්සති වඩලා පමණයි ඒ මලකඩ තට්ටු තුන අයින් කරන්න පුළුවන්.
ඉතින් ඒ වගේම අද ලංකාවේ මිනිස්සුන්ට හිතේ කියලා තියෙනවා දන් දීලා නිවන් දැකින්න පුළුවන් කියලා. සමත කසින භාවනා වඩලා සමත භාවනා වඩලා නිවන් දැකින්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මේ රටේ මිනිස්සුන්ට හොඳට තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම මේ ආගමික නායකයන් වූ අපේ මහානායක හාමුදුරුවෝ ඔය ඉන්න සියලුම දෙනා තේරුම් ගන්න ඕන මේ දාන සීල භාවනා හොඳයි පැවැත්මට. හැබැයි අනුස්සති හතර නැතුව අනුස්සති භාවනා නොකර අනුස්සති තේරුම් නොගෙන මේ සතර අනුස්සති සතර කමටහන් නැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩුවේ නැන්නම් භාවිතයට ගත්තේ නැන්නම් අර මලකඩ තට්ටු තුන තමන්ගේම මනෝමය කාය තුළ තමන්ම කැමැත්තෙන් එකතු කරගත්ත ඔය මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ. එහෙනම් නිවන් දකින්නත් බෑ. මලකඩ තට්ටු තුන තමන්ගේම මනෝමය කාය තුළ තියෙන තාක්කල් දෙව් සැප බ්‍රහ්ම සැප ලැබුවත් ඒක එහෙමම තියෙනවා. මිනිස් වෙලා රජ වුණත් සැප වින්දත් සිටු වුණත් හොඳට ධනවත් වුණත් උගත් වුණත් මහාචාර්ය වුණත් මලකඩ තට්ටු තුන තියෙනවා නම් මේ පැවැත්ම තුළ ඒ මලකඩ තට්ටු තුන නිසා පැවැත්ම තුළ අතරමං වෙනවා මිසක මේ මලකඩ තට්ටු තුන අයින් කරන ක්‍රමයක් සිල් රැකලා දන් දීලා කසින භාවනා කරලා සමත භාවනා කරලා චේතෝ විමුක්තියට පත් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමේ මේ මලකඩ තට්ටු තුන අයින් කිරීම. ඒක නිසා ඔබ සියලුම දෙනා ගාව සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැත්නම් ඔබ සියලුම දෙනා ගාව ඔය මලකඩ තට්ටු තුන මුල් බැහැලා තියෙනවා. තාමත් තවදුරටත් ඔය මලකඩ තට්ටු අලුතෙන් එකතු කරගන්නවා නම් ඔබ තුළ නිවනක් පිළිබඳව නිනව්වක් යථාභූත ඥාන දර්ශනයක් නිවැරදි දැක්මක් නැහැ. එමනම් නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රටේ මිනිස්සු සියලුම දෙනා විශේෂයෙන්ම ඔය ආගමට බුද්ධාගමට ඇතුළු සියලුම දෙනා අපේ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ඔය මහානායක හාමුදුරුව ඇතුළු සියලු දෙනාට අපි බොහොම කාරුණිකව ආයාචනා කරනවා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ඔය මහාසාරෝපම සූත්‍රය, චූලසාරෝපම සූත්‍රය වගේම ධම්ම විහාරී සූත්‍ර කීපෙකුත් පුද්ගල සූත්‍ර කීපෙකක් තියෙනවා. ධ්‍යාන ලැබලා හෝ අභිඥා ලැබලා හෝ සිල් රැකලා හෝ පින්කම් කළා දන් දීලා හෝ නිවන් දකින්න බෑ. නිවන් දකින්නට නම් වර්තමාන මොහොතේ මේ අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගන්න කියලා. මේකට කැලේට යන්න ඕනේ නැහැ. භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕනේ නැහැ. වෙන කොහෙවත් ගහක් මුලකට කැලේකට කනත්තකට කොහෙවත් යන්න ඕනේ නැහැ. තමන්ටම පුළුවන් මේ අනුස්සති හතර යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි කැසිකිලි යනකොට වාහනයක් කෙලවනකොට තමන්ගේ රාජකාරී කටයුතු අත්තරින්න ඕනේ නැහැ. සියලු කටයුතු කරන ගමන් මේ අනුස්සති හතරක් වඩන්න. තරහා ගන්න එපා. මෛත්‍රී මෙත්ත අනුස්සතිය වඩලා අනි ඒක නිත්‍ය සුඛස් දුසිය ගන්න එපා. ඒ තරහා ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මම් කියලා නිත්‍ය සුඛාත්ත මරාදාන මරණ අනුස්සතිය වඩන්න. ඒ වගේම කොච්චර ප්‍රියමනාත් මනාප වුණත් අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඒ ප්‍රිය මනාපදේට නිච්චසේ සුකසේ අත්තසේ ගෙදෙන්න එපා. අසුභානුස්සතිය වඩලා එකෙන් මිදී නිදහස් වෙලා නිච්ච සුකාත්ත මරාදාලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන ඒකට නොබැඳී නිබිලාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග වැඩුවාම අනුස්සති වැඩෙනවා. අනුසය අලුතෙන් උපදින එක නවතිනවා. මඟඵල ලබන මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවාම මේ විපරිණාමයේ යථාපරිදි තේරුම් ගන්නවා. විපරිණාමයට පත් වෙන දෙයක් මමත්වයෙන් අල්ලගන්න එකතු කරගන්න සුදුසු නෑ කියන එක තේරුම් ගන්නවා. නේතං මම නේසෝ අමස්මින්න මේසෝ අත්තාටි යථාභූතං පජානාති සත්‍යයට පත් වුණාම සමුදේ නිරෝධ වෙනවා කරනවා.
ඒ අනුව මඟපල් ලබන්න අවශ්‍ය සියලුම කටයුතු කරනු කාරණ තමන් තුළ සාක්ෂාත් වෙන. බුද්ධ ශක්තියට අනුගත වීම එතෙන්දි අවශ්‍ය දෙයක්. බුදු හාමුදුරුව කියපු දැන් මොකද ලෞතුරා බුදු කෙනෙක් අද ජීවමානම නැති නිසා සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් ඒ හතර තැනකට කේන්ද්‍රගත වෙලා රැති නිසා ඒ බුද්ධ ශක්තියට අපි අනුගත වීමෙන් අපිට අර බාධකයෙන් බොටල් නෙක් එකෙන් ඉවත් වෙලා මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න. ඒක නිසා මේ කරුණු කාරණා ටික හොඳට තේරුම් අරගෙන දැනගෙන මේ සීල් රකින්න එක දන් දෙන එක පින්කම් කරන එක හොඳයි. ඒව නවත්තන්න ඕනේ නැහැ. ඒව කරන ගමන්ම අනුසති හතරක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්තවත් භාවිතයට ගන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න. එතකොට ඔබට මඟඵල ලැබේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් තව ටිකක් වෙලා තියෙන නිසා තව පැය භාගයක් විනාඩි 35ක් 40ක් විතර තියෙනවා. මොනවම හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඔබ කාටත් පොඩි පොඩි ප්‍රශ්න ඇති තියෙනවා නම් අහන්න. අවසර අපේ ස්වාමීන් වහන්සේ අපිට දැන් අපේ ද්වේෂ මල විදියට මල ත්‍රිමල අයින් කරගන්න වෙලාවේදී අපිට චිත්ත කය වචනේ කියන එකෙන් අපේ ක්ලේශයන් වැඩිපුර ඇති වෙන නිසා අපිට අර චිත්තානුපස්සනා කායානුපස්සනා විදියට භාවනාවලදී ඉගෙනන කොටසයි මේකයි අතර තියෙන සම්බන්ධය ගැන කියන්නේ. මොකද්ද ඔහෙද උගන්වන්නේ චිත්තානුපස්සනා කායානුපස්සනා කියලා? ඒ වැරදි දෙයක්. ඒ වචන ටිකක් විතරයි. මේ අනුස්සති වඩන්න නම් තරහක් එනකොට තරහ අයින් කළා මෙත්තානුස්සතිය වඩන්න ඕන. මෛත්‍රිය ඒක ඔය කියන එකට අදාළ නැහැ. මේක බුද්ධ දේශනාවේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඔහොම එකක් නැහැ. තියෙන්නේ කායේ කාය අනුපස්සී විහෙරේ කායේ කාය නිසා උපරින අනුසය සතරකමටහන් වැඩුවොත් අනුසය ප්‍රහාණය කළ අනුසයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එතකොට අනුසයෙන් මිදී නිදහස් වීම කායේ කාය අනුපස්සී විහෙරති ප්‍රතිඵලය. ඒ සඳහා සතරකමටහන් නොවඩා ඔය කියන වචන ටික කිව්වට වැඩක් නැහැ. ඔය වචන ටිකක් විතරයි අනුසය අස් කරන්නට ඔය කියන කතාවෙන් බෑ. බුද්ධ දේශනාවට අනුව පිරිසිදුව පැහැදිලිව මේ බව දේශනා කළ තියෙන පස්සෙක කියපු ඔය අටුවාකාරයෝ මොන මොන හරි වචන ටිකක් එකතු කළා ඔයගේ මිනිසුම නොමග යවන විදියට කියලා තියෙනවා. ධාතු විභංග සූත්‍රයේදී අභ්‍යන්තර පටවියාපෝතේජෝකාශ විඥාන ධාතු බාහිරවයම තියෙනවා. එතකොට අජ්ජත්තේ තුළම තියෙනවා කියලා දෙකම දෙකෙන්ම දැන් ඔය චධාතු විභංග සූත්‍රය කිව්වේ පුක්කුසාති රජ්ජුරුවන්ට විදුරු මඩුවකදී රාත්‍රියේ හදිසියෙන් මුණ ගැහුණ බුදුහාමුදුරුවෝ පැය භාගයකදී විනාඩි 45කදී දේශනා කරපු අංග සම්පූර්ණ සූත්‍රය. එතකොට බුදුහාමුදුරුවෝ මේක ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර රූප කොටසත් අවකාශ විඥාන කියන නාම කොටසත් දෙකක් හයක්. හය නැවත මේ එක එක ධාතුව අරගෙන ආපෝ ධාතු වායෝ ධාතු තේජෝ ධාතු පඨවි අරගෙන අධ්‍යාත්මික වශයෙන් අභ්‍යන්තර වශයෙන් තමන් තුළ තියෙන පඨවි ගතියක් වායෝ ගතියක් තේජෝ ගතියක් වෙනම පෙන්නලා බාහිර වශයෙන් තියෙන පඨවි ගතියක් වායෝ ගතියක් තේජෝ ගතියක් පඨවි ගතියක් පෙන්නවා. එතකොට
අපි මේ ජීවත් වෙන සියලුම අවස්ථාවල මේ අජ්ජත්තික ආපෝ තේජෝ ආයෝ පටු යතරත් බෛද්ධ තේජෝ ආදියත් සමග දෙක එකට පටිච්ච වෙනවා කැමැත්තට බැඳෙනවා. අපේ ඇහෙන් රූපය දැකලා අපි හිතමු අර බාහිර රූප දැන් ඇහෙ නෑ රූපය බහිද්දා අපි පාරේ යනකොට හොඳ ලස්සන ඇඳුමක් දැක්කොත් ඒක තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පටවි මහා භූත හතර. එතකොට අපේ ඇහෙ නෑ ඔය ආපෝ තේජෝ ආයෝ පටවි හතර අර බාහිරවයි තියෙන්නේ. එතකොට ඔය බාහිරව තියෙන ඔය ඇඳුම අපි දැක්කොත් ඒ ඇඳුම මට කරගන්න මගේ කරගන්න ඒතන් මම ඒසෝහමත් මේ ඒසෝමේ අත්තාට මට මගේ සන්තකයට අයිතියට පාලනයට ගන්න කටයුතු කළොත් මොකද වෙන්නේ අර අලුතෙන් බැඳීමක් අලුතෙන් ඇලීමක් අලුතෙන් රෝධ ගැහීමක් අලුතෙන් උපාදානයක් සිද්ධ වෙනවා. ඒකයි පෙන්වන්නේ. ඒ වගේමයි අවකාශ විඥානත් දෙකත් අජ්ජත්තික බහිද්ද තියෙනවා. ඒ වගේම විඥානයත් ඇතුළාන්තයේ තමන්ගේ ඇතුළාන්තයේ තියෙන විඥානය බාහිර අර දේවල් වලට එකතු වෙලා මේ නාම රූප දෙක මේකතු වෙලා ඇතුළාන්තයේ කිලුට වෙනවා සමුදය උපදිනවා. මේකෙන් මේ හැම දෙයම හැම ආපෝ ධාතු ආයෝ ධාතු තේජෝ ධාතු පඨවි ධාතු අවකාශ ධාතු විඥාන ධාතු හැම බුදුහාමුදුරුවෝ දෙපැත්තම පෙන්නලා දීලා එකින් එකම ඊගාවට පෙන්නවා මෙයාට බැඳෙන්න හොඳ නෑ නිබ්බිදාය ඇලෙන්න හොඳ නෑ විරාගාය ඒ දිගේ හිතෙන් රවුම් ගන්න හොඳ නෑ නිරෝධාය පටි නිසග්ගාය. තේරුම් කළා දුන්න මේ බුද්ධානුස්සතිය සතර කමඨහන්. එතකොට ඔය ජය ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ මේ සතර කමඨහන් අනුස්සති හතරම. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කරපු නිවන් මඟ පැහැදිලිව විවුර්ත කරලා පෙන්නුව මොන වචන වලින් හරි තියෙන්නේ ඔය සතර කමඨහන් අනුස්සති හතර ධම්මානුධම්ම පටිපදාව සමුදය නිරෝධය. වෙන මොකක්වත් ගැන බුදුහාමුදුරුවෝ කොහෙවත් නිවන් දකින්න ධර්මයක් හැටියට කියලා. එතකොට අජ්ජත් බාහිර සම්බන්ධයක් තියෙන්නේ. ඔව් දැන් ඔය නෝනට දැන් ඔබට ඇහෙන් රූපයක් ඇහෙනවා දකින්නවා කනට ශබ්දයක් ඇහෙනවා ඒක ඇතුළාන්තයට ගත්තේ කවුද? තමන් කැමැත්තෙන්ම බැඳුනා ඒකට සමුදන් සම්බන්ධයක් ඇති කරගත්තා. ඒ නිසා හේතුවක් හේතුම් පටිච්ච සම්භූතං වුණා හේතු වංගා නිරුද්ධති වුණේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් වැඩුවොත් අර බාහිර රූපේට ශබ්දයට ගඳ සුවඳට විඥාණයට අවකාශයට අපි බැඳෙන්නේ නැහැ නිබ්බිදායි ඇලෙන්නේ නැහැ විරාගයි රවුම් ගන්න නැහැ නිරෝධයි. අන්න එහෙමනම් බුද්ධානුස්සතිය වැඩෙනකොට මේ සම්දේ නිරෝධයෙන් නිවන් දකින්න ඇතුළාන්තේ පිරිසිදු වෙන අවසරය ආරාධිත මහන්ස මෙතන ධර්මයට බොහොම ලාභාල පිරිසක් ඉන්න නිසා මට සතර කමඨහන් වඩන ආකාරය ඕ මේ සතර කමඨහන් අනුස්සති හතර වඩන ආකාරය තමයි අපි දිගෙන් දිගට මේ සතර අනුස්සති වඩන්නේ. දැන් දැඩි ලෝභයක් විෂම ලෝභයක් දැඩි තණ්හාවක් ඇහෙන් දැක්ක රූපයකට කනින් ආපු ශබ්දයකට නාසයෙන් ආපු ගඳ සුවඳකට දිවට ආපු රසකට කයට ආපු පහසකට මනසට ආපු ධර්මතාවයකට. එතකොට මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම තමා සතුටක් සුවයක් ආස්වාදයක් තණ්හාවක් ඇති වෙන. ඒ තණ්හාවක් දැඩි ලෝභයක් දැඩි ආසාවක් තදුභයම් පටිච්ච වුණොත් ඒක අසුභය අනුපස්සනා කරන්න බෙදලා බලලා කුලකේ බෙදලා බලලා පටිකූල මනසිකාරයෙන් ඒ වගේම ධාතු මනසිකාරයෙන් හතර බෙදලා බලලා නව සියෝතිකමකින් බෙදලා බලලා අර අසුභය අනුපස්සනා කරන්න ඕන. අපි හිතමු අපි දැක්කේ පංච කල්යාණියක් වගේ ලස්සන ගෑන්ටමයි. කවුද? අවුරුදු 30ක් 25ක් 35ක් වෙන පිරිමියෙක් ඒ වගේ ලස්සන ගෑන් ළමයෙක් දැක්කනම් ඒකට දැන් කැමැත්තක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා මමත්වයෙන් මගේ කොට ගන්න. ඒ වහාම
මේ පංච කල්යාණිය අපි පුද්ගලයෙක් සත්වයෙක් හැටියට තමයි වගේ දැඩි ආසාවක් තණ්හාවක් කැමැත්තක් මමත්වයෙන් ගන්නාවේ බෙදල බලන්න ඕන මේ පංච කල්යාණිය ගාව තියෙන්නේ අර කෙස් ගොඩක් ලොම් ගොඩක් නිය ගොඩක් දත් ගොඩක් අර කේසා ලෝමා නකා දන්තා තචෝ මන්තන්නාරු කියලා කොටස් 32කට බෙදලා බලන එක. ඒක මේ පිළිකුල් භාවනාවක් කියලා තමයි අද බුද්ධ ආගමේ කියා දෙන්නේ. ඒක පිළිකුල් භාවනාවක් නෙමෙයි. කොටස් කළ බෙදලා බලලා මේ සුන්දර බව සුභ බව අයින් කරන්න අසුභය අනුපස්සනා කරන්න සතර කමඨහන් කරන එක. ඒ නිසා ඒක බෙදලා බලලා අනුපස්සනා කරනකොට එකම කොටසකවත් සුචි බවක් ප්‍රිය බවක් මනාප බවක් මිහිරි බවක් නැහැ. දැන් බැරි වෙලාවත් අර පංච කල්යාණියක් පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට තමන්ට අයිති කරගන්න බොහොම කැමැත්තක් ඇති. හැබැයි ඔය පංච කල්යාණියගේ බෙදලා බලනකොට ඒ පංච කල්යාණියගේ කෙස් ගහක් එක්ක නියපොතු කැල්ලක් කෙල ගොඩක් සම් පොඩ්ඩක් නාර පොඩ්ඩක් මොකක් හරි අඩු ගානේ කෙල පොඩ්ඩක් සම් පොඩ්ඩක් හරි තමන්ගේ බත් පිඟානට ආවනම් ඒකත් සුචිද නෑ ඒක අසුචි. ඒව තමයි අසුචි කියන්නේ මේ සුචි නොවන ඒවා ප්‍රිය නෑ මනාප නෑ ඒවා බෙදලා බලන්න නැතුව බෑ. හැබැයි පංච කල්යාණිය පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට ගත්තොත් ප්‍රියයි මනාපයි හොඳයි මිහිරි මధుරයි තමන්ට තමන් සන්තකයට අරගෙන තමන්ගේ ආස්වාදයේ පිණිස තියාගන්න. හැබැයි පංච කල්යාණිය කියන එක මේ කොටස් 32ක් එකතු වෙලා හදපු දෙයක්. ඒ නිසා අසුභය බලන්න බෙදලා බලන්න කුලකයේ බෙදලා බලන්න කියලා පටිකූල මනසිකාරයෙන් කිව්වා. අනික් සියලු දේ ධාතු මනසිකාරයෙන් හෝ නවසියෝතික මනසිකාරයෙන් බලනකොට බෙදලා බලනකොට කිසිම දෙයක් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නත් බෑ පවත්තන්නත් බැරිව තේරුම් ගත්ත ගමන් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා ඒකේ බැඳීමෙන් මිදී නිදහසනවා නිබ්බිදාය ඇලීමෙන් මිදී නිදහසනවා විරාගාය ඒ දිගේ රෝධ ගැහීම හිතෙන් සංචේතනා පැවැත්වීම නිදහස් වෙනවා සමුදේ නිරෝධ වෙනවා උපාදානයේ මිදී නිදහස් වෙනවා අතුලාන්තේ පිරිසිදු වෙනවා. ඒ වගේම තරහක් වෛරයක් ක්‍රෝධයක් ආවොත් පටිඝානුසය උපදිනවා. තරහින් කළ මෙත්තානුසතිය වැඩුවොත් තමන්ගේ හිත පිරිසිදු වෙනවා අතුලාන්තේ පිරිසිදු වෙනවා. ඒ අනුව තමන්ගේ හිතේ අර දේශමල මෝහමල දෙකම එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අනුස්සති අතර වඩන්න නිවැරදිවම අසුභානුස්සති මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති බුදුහාමුදුරුව බොහොම පිරිසිදුව පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒක වඩන්න පන්සලකට යන්න ඕනේ නැහැ, බෝගහ ගාවට යන්න ඕනේ නැහැ, ආරණ්‍යයකට යන්න ඕනේ නැහැ, කැලේකට යන්න ඕනේ නැහැ. තමන්ගෙම ගෙදරින් ඉඳන් තමන්ගෙම නිවසේ ඉඳන් තමන්ට මේ අනුස්සති අතර වඩන්න පුළුවන්. ඒ තියා වාහනයක යනකොටත් මේ අනුස්සති වඩන්න පුළුවන්. වැසිකිළියට ගැසිකිළියට ගියත් මේ අනුස්සති හතර වඩන්න පුළුවන්. ඒක නිසා මේ අනුස්සති හතර වඩන්න තැනක් බිමක් අවස්ථාවක් ධර්මතාවයක් මොකවත් ඕනේ. ඕනම තැනක ඕනම වෙලාවක ඕනම කෙනෙකුට මේ අනුස්සති හතර වඩන්න පුළුවන්. හැබැයි අනුස්සති වැඩිය යුත්තේ නිකම් මේ වචන ටිකක් කියවීම නෙමෙයි. ඒක තමන්ට තරහක් ආපු වෙලාවටයි තරහින් කළ මෛත්‍රිය වඩලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මම් වඩලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග තත්වයට පත් වෙන්න ඕනේ. ඒ වගේම දැඩි ආසාවක් තණ්හාවක් ලෝභකමක් ආපු වෙලාවටයි බෙදලා බලලා අසුභය අනුපස්සනා කළා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මම් වඩලා මේක නිච්චදේ සුඛදේ අත්තදේ පවතින්නේ නැති බව දැනගෙන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මයි යථාපරිත්‍යරුන් අරගෙන ඒකට බැඳින් නැතුව නිබ්බිදාය ඇලෙන් නැතුව විරාගය රෝධ ගන්න නැතුව නිරෝධය පටිනිසග්ග වෙලා උපාදානයෙන් මිදී නිදහස්. ඉතින් ඒක නිසා මේ අනුස්සති හතර වැඩිම තමයි මගපල් ලබන්න නිවන් දකින්න උපකාර වෙන ඕනේ. ඒ සඳහා අනුස්සති වඩන්න පන්සලකට යන්න ඕනෙත් නැහැ, බෝගහකට යන්න ඕනෙත් නැහැ, ආරණ්‍යයකට යන්න ඕනෙත් නැහැ, කැලේකට යන්නත් ඕනේ නැහැ, උලන් ඇදීම් පිටකිරීම බලන්නත් ඕනේ නැහැ, තවමන මොනවාරිය කියන කසින භාවනා කරන්නත් ඕන්න. තමන්ගේ හිතට වර්තමාන මොහොතේන වැරදි අනුස්සති දෙක වැරදි අනුසය අනුස්සති තුනම අයින් කරන්න පුළුවන් අනුස්සති භාවනාව නිවැරදිව වැඩුවොත් මගපල් ලබනවා. බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල් ලබලා නිවන් දැක. දැන්
රටේ මිනිස්සු හිතනවා හාමුදුරුව හිතනවා සම්මත සියලු හාමුදුරුව හිතනවා මේ පන්සිල් සමාදන් වුණොත් ඔක්කොම හරි. අටසිල් සමාදන් වුණොත් ඔක්කොම හරි. මහන වෙලා සාමනේර සිල් දහසිල් සමාදන් වුණොත් විශේෂයෙන්ම උපසම්පදා වෙලා උපසම්පදා සිල්පද වාක්‍ය විතරක් කියලා සමාදන් වුණොත් හරි. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ මුල් බෑගෙන තියෙන වැරදි මතය. මොන සීලයක් රැක්කත් සිල් සමාදන් වුණත් ඒක නරකයි කියලා අපි කියන්නේ. ඒක පැවැත්මට හොඳයි, නිවනට ප්‍රමාණවත් මදි. නිවනට සිල් සමාදන් වෙලා නිවන් දැක්ක කිසිදු පුද්ගලයෙක් මේ සංසාර ගමනේ බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ කියලා කියනවා. නහි සීලවතං හෝති කියලා පැහැදිලිව මාර්ගදී භාෂාවෙන්ම කියලා තියෙනවා. අටක්කරා තීන බදා සම්බුද්ධේන ප්‍රකාශිතා අකුරු අටකින් යුත් පද තුනකින් යුත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩුවොත් අන්නේ පුද්ගලයා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවම කියලා තියෙනවා. නැතුව මම කියන එකක් නෙවෙයි. ඊට පස්සේ බුදුහාමුදුරුව කිව්වා සූත්‍ර ධර්ම 60 ගණනකම ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේතු සත්තබොජ්ජංගේ පරිපූර්ණේතු දින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණ. අරහත් ඵලයටමපත් වෙන්න පුළුවන් මේ කියන ආනපාන සති සමාධි භාව. මේ ආනපාන කියන එක උලං ඇදීම් පිට කරීමටත් ආනපාන ආනපාන කියන වචන දෙක විතරක් අරගෙන සති සමාධි භාවනාව කියන්නේ අනුස්සති භාවනාව. එතකොට ආනපාන භාවනාව කළා උලං ඇදීම් පිට කිරීම කරලා කීයටවත් අනුසය අස් කරන්න බෑ. නිවන් දකින්න බෑ. තරහක් ආවම මෛත්‍රිය වඩලා අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වැඩුවොත් මිසක උලං ඇද්දට පිට කළාට ඒ ගැන සැලකුවට අර අනුසය අස් වෙන්නේ නෑ. එකයි තේරුම් ගන්න. අනතුමන්චාසරයි සතර ස්ථාන පිළිබඳ අවබෝධයක් මෙයක්. මොකද්ද? සතර ස්ථාන පිළිබඳ අවබෝධයක් ලැබලා දෙන්න කියලා මම. ඔව් සතර ස්ථාන පිළිබඳව බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසාන වශයෙන් දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ජීවමානව අවුරුදු 45ක් තුල බුදුහාමුදුරුවෝ කොහෙවත් මේ සතර ස්ථානයක් ගැන කිව්වේ නැහැ, අවශ්‍යතාවයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ජීවමානව ඉන්න කාලේ බොහෝ සූත්‍රවල තියෙනවා, අක්කන සූත්‍රයේ තියෙනවා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න අවශ්‍යතාවයක් නැහැ, කණ සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න ඔය කුසිනාරානුවර බුදුගල අර ගල් කුටියේ වැටිලා ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙත් ඒකට දුන්න පිළිතුරත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම ඡේදයේ වූ අනුපස්සෙන් ඡේදයේ පැහැදිලිව තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ තමයි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි යන්නේ, මේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුදුරුව බුදුහඬ බුදුගුණ බුදු බල බුද්ධ ශක්තිය තව කෙනෙකුට ලබා ගන්න බෑ, එතකොට කොහොමද තව කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්නේ කියලා. ඒගොමන බුදුහාමුදුරුවෝ කිව්වා නෑ ආනන්ද, මේ සියලු බුදුවරුන්ගේ මනෝමය කායයන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මගේ මනෝමය කායයත් මෙන්න මේ හතර තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒ කේන්ද්‍රගත වූ තැන්වල බුද්ධ ශක්තිය තියෙනවා. ඒ අනුව ඕනෑම මිනිහෙකුට සද්දස්ස කුල පුත්තස්ස වුණා නම් සද්දස්ස කුල පුත්තස්ස වීමයි අවශ්‍යතාවය. ඒක තමන්ට කරගන්න පුළුවන් දෙයක්. ගිහිල්ලා ඒ හතර තැනින් එකක් වැඳ පුදාගෙන චත්තාරි මානිටානානි බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්, සෝතාපන්න ඵලයට පත් වෙන. දැන් අද වෙනකොට මේ රටේ ඔය පිළිගත් හාමුදුරුව හිටනවා ඉන්දියාවේ ඔය කියන තැන සුද්ධෝලිය පොත් අනුව
ඉන්දියාව තමා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන හතර තැන තියෙන. බෝසත්තුමා උපන් තැන, බුද්ධත්වයට පත් වූ තැන, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන පිරිනමන පැය. ඒ තැන්වල ඉන්දියාවේ ඔය බුද්ධ ශක්තියක් හෝ බුද්ධ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් කොහෙවත් නැහැ. ඒ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් සහ ඔය හතර තැනම තියෙන්නේ මේ ජම්බුද්දීපය තුළ හෙළබිමේ. මේ හෙළබිමේ නැතුව ඉන්දියාවේ හොයන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. අනිපාර සියලු සාමීන් වහන්සලා හිතනවා බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනාම මොකද අපි මේ සිල් රැක්කොත් සිල් සමාදන් වුණොත් පින්කම් කළොත් අපේ හිත පිරිසිදු වුණොත් නිවන් දකින්න පුළුවන්. පැහැදිලිව දැන් ලෞතර බුදු කෙනෙක් ජීවමානව නැති නිසා මේ ස්ථාන හතරෙන් එකකට හෝ ගිය සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයෙකුට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා සියලු බුදුවරුන්ගේ මනෝමය කාය ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඒකට නිවැරදි ක්‍රමයක් පාරක් පිළිවෙතක් පැහැදිලිව බුද්ධ දේශනාවේ කියලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ සියලු බුදුවරුන්ගේ මනෝමය කාය අර බුදුරුව බුදුහන්ව බුදු බල බුද්ධ ශක්තිය ලබා ගන්න පුළුවන්. මගපල් ලබන්න සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕනම මිනිසෙකුට පුළුවන්. ඒක බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ, කතෝලිකයෙක් වෙන්න ඕනේ නැහැ, ක්‍රිස්තියානිකාරයෙක්, මුස්ලිම්කාරයෙක්, හින්දු ආගම්කාරයෙක් වෙන්න ඕනේ නැහැ. කවුරුත් මිනිස්සුයන්ට මේ සතර දැනින් එකකට බලලා වැඳලා තමන්ට ඒ ශක්තිය ලබා ගන්න පුළුවන්. සද්දා ඉන්ද්‍රිය මතුණු සද්දස්ස කුල පුත්තස්ස එහෙම නැතුව බෑ. දැන් ඔය ඉරුවඩුන්නේ බෝධින් වහන්සේ ගාව තමා මේ මධ්‍ය මණ්ඩලයේ මුල් තැන තියෙන සියලු බුදුරන්ගේ මනෝමය කාය. එතනම ඉන්නවා සිවුරු ඇඳගත්ත සම්මත හාමුදුරුවෝ. මේ සම්මත හාමුදුරුවෝ සද්දා ඉන්ද්‍රිය මතු කරගත්ත කෙනෙක් නෙමේ. එයා විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා එයා හැබැයි උදේට බුද්ධ පූජා පවත්වනවා, ගාත කියනවා, නොයෙකුත් බෝධි පූජා කවි කියනවා, පින්කම් කරනවා, දානි දෙනවා, බුද්ධ පූජා පවත්වනවා. නමුත් එයාගේ සද්දා ඉන්ද්‍රිය මතු වෙලා නැහැ. එයා සද්දස්ස කුල පුත්තස්ස නෙමේ. එයා ඒ බුද්ධ ශක්තියට අනුගත වීම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා තාමත් පුතක් ජන. ඒ පුද්ගලයාට බුද්ධ ශක්තියට අනුගත වෙන්න සෝතාපන්න ඵලයට පත්වීමේ මඟ වැහිලා. අපිට කරන්න දෙයක් නැහැ. නිසා දැනගෙනම මේක සද්දා ඉන්ද්‍රිය මතු කරන සද්දස්ස කුල පුත්තස්ස වුණොත් විතරක් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. නැතුව බෑ. ඒකයි හතර තැනින්ම මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ගරු අරහතුන් වහන්ස, දැන් අනාගාමී ඵලයට පත් වෙච්ච සියලුම දෙනාගේම මනෝමය කායන් තියෙන්නේ සතර තැන්වලද? එහෙම නැත්නම් මොකද්ද අනාගාමී? අනාගාමී ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න අය. ඔව්. එතකොට දැන් සතර මේ තැනද ඉන්නේ? එහෙම නැත්නම් වෙන අවකාශයේ? ඒ හතර තැනවත් මේ කාම ලෝකවල, සුගති ලෝකවල ආත් නෙමෙයි. ඉන්නේ අන්තර්භවිකව. අන්තර්භවිකව කියන්නේ කොහෙවත් උපතක් ලබන්නේ නැහැ. අන්තර්භවිකව අනාගාමී ගන්ධබ්බ න ආගාමි. කාම ලෝකවල, සුගති ලෝකවල සැප විඳින්න එන්නේ නැහැ. දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවලට යන්නේ නැහැ. ඒ අය සසංකාරික වශයෙන් හෝ අසංකාරික වශයෙන් අර අන්තර්භවිකව ඉන්නම. ඒගොල්ල මිනිස්සු අතරෙත් නැහැ, දෙවියෝ අතරෙත් නැහැ. නමුත් මේ පැවැත්ම තුළ යම් ආකාරයක මිනිසුන්ගෙන් දෙන යම් යම් දේවල් ගන්න අන්තර්භවිකව ගන්ධ අබ්බ කරගෙන ඉන්නවා. එතකොට සමායන සම්මස, එතකොට ඒ කියන්නේ මිනිසුන් දෙන සසංකාරික අසංකාරික අවස්ථාවේ, එතකොට ඒ කියන්නේ මේ විශ්වයේ ඉන්නවා කොතනක හරි. හැබැයි ඔය තලදිස් එක තුල නෑ. තලදිස් එකට අමතරව හරියට මේක දැන් අපි ගම්මු ගිනි ගොඩක් ගැහුවා. මේ ගිනි ගොඩේ අළු යට ගිනි පුපුරක් ඉතුරු වුණා. අන්න ඒක තමයි උදාහරණ. එතකොට අළු යට ගිනි පුපුරේ ගින්දරක් නැහැ. ආයි ගිනි ඇවිලෙන්නේත් නැහැ. ආයි අර ගින්නක් හටගන්නෙත් නැහැ. හැබැයි ওই ගිනි පුපුරට දැන් අපි මොනවත් පෙට්‍රල් දර මොකවත් දාන්නේ නැත්නම් අර ගිනි පුපුර ගෙවිලා යනවා වගේ.
ඒ ගිනි පුපුර නිවිල යනවා වගේ අරහත් ඵලයට පත් වෙනවා. හැබැයි ඒ අරහත් ඵලයට පත් වෙනතුරු අර අනාගාමී ගන්ධබ්බ පුද්ගලයාට ආර්යයන් වහන්සේට මේ ඒ ගිනි පුපුර පැවැත්ම පවත්වාගෙන යාම සඳහා මනෝමය කාය පවත්වාගෙන යාම සඳහා ඒක බීජ සූත්‍රයේ තියෙනවා. මේ බුදුහාමුදුරන්ට පූජා කරන දානමය වස්තුන් වල ගන්ධය ආග්‍රහණය කරන්න අබ්බ කරන්න පුළුවන්. ඒ ගන්ධය ආග්‍රහණය කිරීමෙන් තමයි අර මනෝමය කාය පවත්වාගෙන යන්නේ. ඒකයි කිව්වේ. ඒක ඒක අපිට මේ අපිට තනක් බිමක් අතන ඉන්නවා මෙතන ඉන්නවා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා කියන්න බෑ. එහෙම එකක් නෑ. ශක්තියක් පමණයි. මනෝමය කාය තුල යම් අරගිනි පුපුරක් වගේ දෙයක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්න අර බුද්ධ පූජාව පූජා කරන බුද්ධ පූජාව නිත ඔය පෙරේත කොටු හරි මිනිසුන්ගේ කෑම මේස වලට හරි අනාගාමී අන්තර්භවික ගම්දබ්බ කොටස වර්ණගන්ධ රසෝජා ආග්‍රහණය කරන්නේ නැහැ. බුදුහාමුදුරන්ට පූජා කරපු බුද්ධ පූජාව විතරයි ඒගොල්ලෝ ආග්‍රහණය කරන්නේ නැහැ. ඒක බුදුහාමුදුරෝ නීතිය කියලා තියෙනවා. ඒ ශක්තිය අර කැප්චර් කරගන්න ඇච්චරයි. ඈ ඒ ගන්ධබ්බවස්ත ඒ ශක්තිය තමයි මේ ඒක 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 යම් ආකාරයක නිවි යන ශක්තිය. ආයි පත්තු වෙන ගිනි ගන්න ශක්තියක් නෙමෙයි. මේ අනාගාමී ගන්ධබ්බ ආර්යයන් වහන්සේලා අසංකාරික අසංකාරික බණ කියන්නේ ඉන්නේ නැහැ. මිනිසෙක් කැටියට කාම ලෝකයක සුගති ලෝකවල සැප විඳින්න ඉන්නේ නැහැ. න ආගාමි. ආයි මේ ගමනකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා එය අරහතුන් වහන්සේලාම තමයි. බුදුහාමුදුරුවෝම කිව්වා අනාගාමී ඵලයට පත් වුණොත් තාම නිවන් දැකලා අරහත් ඵලයටපත් නුනත් අරහතුන් වහන්සේ හා සමානම 100%ක් සමානයි. නමුත් අර ඒක බීජ සූත්‍රයේ තියෙනවා තවත් සුළු කාලයක් මේ ගිනි පුපුරන් නිවි යන්නවගේ ගිනි පුපුර තියෙනවා. එච්චරයි. ඔව් ඒකට සමිලහත් දැන් අප ලෞතර බුදු පියාණන් වහන්සේගේ අර කියනෝනේ ගින්දරයි ජලයයි පිටුණා කියන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අප ඒක උපමාවක්. ඒක උපමාවක් මිසක් ඇත්තක් නෙමෙයි. එක රෝම කූපයකින් මහා දිය කඳක් වගේ සිසිලක් උත් අනික් රෝම කූපයෙන් ගිනි කඳක් වගේ දැවිල් තැවිල්. මේක මේ උපමාවක්. තේරුණාද? මේක තියෙන්නේ දෙපොළකම තියෙනවා. බුදුහාමුදුරුවෝ මහියංගණයට ආම දේශනා කරපු සිරිදේශමෙත් අර සාක්‍ය කෝලිය යුද්ධයක් ආවම වතුරට ওই මාවිල්ලාරු තැන තමයි වතුරට යුද්ධේ මේ දෙපොළේ. දැන් මේ මිනිස්සුන් ගාව තියෙන්නේ මේ වතුරට ගිනි කඳක් වගේ මේ ඇවිලෙන රාගය. ඒ වගේම මේ වතුර නැති වුණාම තියෙන්නේ ගින්නක්, ද්වේෂය, වෛරය. එතකොට මේ ද්වේෂයයි වෛරයයි උපමාවට අරගෙන බුදුහාමුදුරුව මේ සාක්‍ය කෝලිය අයගේ මේ දේශයයි වෛරයයි අර වතුරට තියෙන දැඩි ආසාවයි තණ්හාවයි දෙකම නැති කළා උපමාව තමයි අර ගිනි කඳයි ජල කඳයි. ඒක උපමාවක් මිසක් මෙන්න මොකක්වත් නෙමෙයි. නමුත් උපමාව ඔය බෞද්ධ ඉතිහාසයේ තියෙන බොහෝ උපමා අනිත් පැත්ත හරවල ගත්තා. අපි තුළ ඇතිවන රාග දේශ මෝහ නිසා අපි තුළයි ගින්න ඇති වෙන්නේ. අනුන් තුළත් ගින්න ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි දේශයෙන් වාහෙන් රාගෙන් දේශයෙන් මෝහෙන් කටයුතු කළොත් එතර සමිත ජලය කියලා හිතන්න පුළුවන් නේද? අපිට විතරාගේ විත දේශී විත මෝහි. එහෙම කියන්නේ ගින්දර එක්ක ඔය ඉතින් ඒක උපමාවක් මිසක් අපි තුළයි මේ රාගයේ දේශයේ මෝහය උපදින්නේ. බාහිරත් මිනිස්සු තුළයි. ජලයේ හෝ ගින්නේ හෝ රාගයක් දේශයක් මෝහයක් නැහැ. තේරුණාද? ජලයේ හෝ ගින්නේ හෝ පොළවේ හෝ වාතයේ හෝ කොහෙවත් රාගයක් දේශයක් මෝහයක් නැහැ. අපි මේ ජලය ගින්න මේවා අරගෙන අපි තුළ ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති කරගත්ත ගමන් අපි තුළ ගින්නක් හටගන්න.
මේ ගින්න හටගන්න නම් විඥාණයෙන් කටයුතු කරන මනුස්සයෙක් හෝ සත්වයෙක්ම වෙන්න ඕන. නැතුව ගස්වැල් වල ස්වභාව ධර්මයේ වෙන කොහේවත් ඔය වැව්වල ජලාශවල ගංගාවල ජලයේ මුහුදේ කොහේවත් රාගයක් දේශයක් මෝහයක් උපදින්නේ නැත. එතකොට සම්මිය සනිත් එක දැන් අපිත් අපිට දැන් ඵලලාභීත්වය කියන එක දැන් සෝතාපට්ටි ඵලය මේ සකෝදාගාමි අනාගාමි අරහත් කියන්නේ අපිට අපතුල වැඩෙන රාග ద్వේෂ මෝහ වැඩෙන එක. රාග ద్వේෂ මෝහ අලුතෙන් එකතු කර ගැනීම නවත්වීමයි සෝතාපන්න ඵලයේ සකෝදාගාමි අනාගාමි අරියත් ඵලයේ පත්. ඒක කාල පරාසයේ අඩු වීම නේද අනාද මේ අනාගාමි අරහත් බාරි කියලා ඵලලා බිත්තේ මොකද්ද දැන් කාලයේ දැන් අපිට රාග ద్వේෂ මෝහ වැඩි නෑ 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 කාලය සමහර විටක විනාඩි දෙකෙන් තුනෙන් බාහ්‍ය දාරු වීර්ය තුමා වගේ මේක තේරුම් ගත්තා නම් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් ඵලයටමපත් වෙනවා සමහර විටක අර යම් යම් දේවල් තේරුම් ගත්තා ප්‍රමාද වෙනවනම් වින වැඩි නම් තව තවත් ප්‍රමාද වෙනවා කාලපරාසය කියන එක තමන් හදාගත්ත දෙයක්. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගන්නල නිබ්බිදාය විරාගා නිරෝධ පටිච්චසග්ග තේරුම් ගන්නට කිය කාලය තමයි කාලපරාසය. ඒක යථාපරි තේරුම් ගත්තා නම් ඒ මොහොතේම නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න අනිච්චන් දුක්ඛන් මරා දැම්ම ගමන් මගපල්ල. හොඳයි එහෙනම් අපි දැනට මේ ධර්ම සාකච්ඡාවයි දේශනාවයි අවසන් කරමු දවල් 11ට පහුණා. එහෙමනම් අපි අපේ යුතුයකමක් වගකීමක් ඉටු කිරීම හැටියට පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ අවස්ථාව යොදා ගන්න. අමෘතික මහත්මයාත් අමෘතික නෝන් මහත්මයාත් ඒ දූ දරුවන් ඇතුළු සියලු දෙනා ඥාති මිත්‍රාදීන් හිතවතුන් මෙවන් ධර්ම දේශනාවකට ආරාධනා කළ දානමය පින්කමකට ආරාධනා කරේ යම් පිරිසුදු චේතනාවක් ඇතුව තම තමන්ගේ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන් මේ අවස්ථාවේ සිහිපත් කොට ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මිය පරලොව ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන්සුවෙන් සුවපත් වන්නට මේ පිනේ සියලු ඥාති මිත්‍රාදීන්ට උපකාර වේවා හේතු ආසනා වේවා කියන යහපත් චේතනාවක් බලාපොරොත්තුවක් ඇති. ඒ වගේම ඒ තමන් කටයුතු කරන ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වූ උදව් කරන උපකාර කරන සියලු ආකාරයේ ඒ තම තමන්ගේ කටයුතු කරන සියලු දෙනාටත් මේ ධර්මය අවබෝධ කරගෙන රාගයෙන් දේශයෙන් මෝහයෙන් තොරව ඒ අයටත් මේ යහපත් මාර්ගයක් යහපත් චේතනාවක් ඇතුව ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරම මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරි ඒ සියලු දෙනාටත් මඟපල් ලබන්නටම මේ ධර්ම දේශනාවත් මේ මාර්ගයත් මේ අනුසති හතරත් උපකාර වේවා කියන යහපත් චේතනාව ඇතුව කටයුතු කරනවා. අපි පින් දෙනවා පින් පවරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි ඊට සම්බන්ධ වූ සහභාගී වූ ඔබ සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාගේ නමින් මිය පඩලව ගිය සියලු මෞද්‍ය මව්පියන් ඥාති මිත්‍රාදීන් හිතවතුන් මේ අවස්ථාවේ සිහිපත් කොට ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට උපකාර වේවා උපනිෂය වේවා හේතු ආසනා වේවා. ඒ වගේම පින් බලාපොරොත්තු වන බොහෝ දෙවි දේවතාවුන් රූපී අරූපී බ්‍රහ්මයන් භූතයන් පිරේතයන් සතර අපාගත සත්වයන් ඒ වගේම පරලත් රූපී ජීවීන් බොහෝ දෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා. ඒ සියලු දෙනාටත් කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් ඒ සියලු දෙනාටත් ඒ අසරණ අනාත්තත්වයෙන් මිදී නිදහස්ව මනුෂ්‍යත්ව පරිලාභයක් ලබා සතර කමඨාන් කරන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් ඒ සියලු දෙනාටත් උපකාර වේවා උපනිෂය වේවා හේතු ආසනා වේවා. දැන් ඔබ සියලු දෙනාම කල්පනා කරගන්න ඕන මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරි සතර කමඨාන් කිරීමෙන්ම මේ මලකඩ තට්ටු තුන ඉවත් කරලා අනුසතිය අතර වැඩිවීමෙන්ම මගපල් ලබන්නට බුද්ධ ශක්තියට අනුගත වීමෙන්ම මේ මගපල් ලබන්නට මේ හතර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන්නට
පුළුවන් කියන බව යථාපරි තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ඒ සියලු දෙනාටත් පින් අනුමෝදන්ගල පින් පවරලා ඒ සිහිපත් කළ හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් යහපතක් සුතක් චාන්සියක් වේවා. ලෞකික වශයෙන් කරන කියන ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්නටත් මඟ බල ලබන්නටත් හැම දෙනාගේම හිතේ දුකක් ශෝකයක් කඳුලක් කම්පාවක් නැතුව යහපතක් සුතක් චාන්සියක් සැලසෙන්නටම මේ ආශිර්වාදයත් අධිෂ්ඨානයත් ඔබ සියලු දෙනාටමත් උපකාර වේවා. හේතු ආසනා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පිම්පා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු. ඉදං වෝ ඥාතීනං තූ සුඛිතා හුන්තු. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමු තූ යාව නිබ්බාන. උන්දේ ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා. ධම්මානුදම් පටිපදාවේ ඇසුරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා. හේතු ආසනා.